සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යං කෝ භික්ඛවේ සක්කාරා කරණීයං සාවකානං හිතේතිනා අනුකම්පිතේන අනුකම්පං උපාදාය කතං වෝ සම්මයා ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරිනෝ අවත්ත අයං වූ අම්හාකං අනුශාසනේති ශ්‍රද්ධාවන්ත දේශීලී සබ්‍රහ්මචාරින් වහන්සේ පින්වත් උපාසක මහතුරුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්මි රාජෝත්තමයන් වහන්සේ විසින් සිය ගණන් සූත්‍ර දේශනාවන්හිදී මා සඟරුව නමතා දේශනාකොට වදාරන ලද ධාමත්ම සාරාණීය වූද උද්‍යෝගීමත් බව ඇති කරන්නා වූද බුද්ධාන් ශාසනාවක් මේ සූත්‍ර දේශනාව. මේ කෙටි තේරුම අපි සලකා බලමු. පළමුවෙන් සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී බොහෝ සෙයින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසම වෙනුවෙන් භික්ඛවේකය ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, සාවකානං හිතේසින අනුකම්පකේන ශ්‍රාවකයන් වහන්සේලා වෙත මහා කරුණාවෙන් හිතයි සීව අනුකම්පා ඇතිව අනුකම්පං උපාදාය අනුකම්පාවම උපදවා නැත්නම් අනුකම්පාව හේතු කොටගෙන යම් කරණීයම් යමක් කළ යුතු නම් කතං ඕතං මයා මා විසින් ඔබ සැම වෙත ඒ සියල්ල සිදුකොට නිමාවන ලදී. ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි, මානේ මේ පවත්නේ සත්‍රාය කර රුක්ඛමූලය. ඒතානි සුඤ්ඤාගාරානි, මේ සම්බාධයන්ගෙන් තොර වූ විවේකස්ථාන ඇත. ධායත භික්ඛවේ මානෙනි, නොපමාව ධ්‍යාන භාවනා වඩත්වා මා පමාදත්ථ පමා නොවෙත්වා අයං වූ අම්හාකං අනුශාසනේ මා පච්චා විප්‍රතිසාරිනෝ අහුවත්ත පමා වූත් මතුමත්තේ විපිරිසාර වීමට පසුතැවීමට හේතුවන බැවින් එසේ නොවෙත්වා අයං වූ අම්හාකං අනුශාසනේ මේ අප විසින් කළ යුතු වන ඔබ සෑම දෙනා වෙත දැක්වෙන අනුශාසනාවයි. මේ සූත්‍ර දේශනාව බොහෝම අවශ්‍ය උපදේශයක්. මෙතන සඳහන් වෙනවා කරුණු කීපයක්. සත්තාරා කියන වචනයක් මුලින් කියවුණා.
සත්තාරා කරණීයං. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද? මෙලව අභිමතාර්ථයේද, පරලොව සුගති ලෝකෝත්පත්තියේද, පරමාර්ථයෙන් සතර දුකින් එතර වී ලැබෙන සතර මඟ ඵලානුක්‍රමයෙන් ලැබෙන අමා මහ නිවන් සෝයද පිණිස අනුශාසනා කරන එකම ශාස්ත්‍රුන් වහන්සේටයි මෙතන සත්තා කියන්නේ. එවාගෙන් මේ සංසාර ගමනේ යෙදී ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස යනාදී අනන්ත දුක්ඛ ධර්මයන්ෙන් පැවෙන පෙළෙන අසරණ ලෝක සත්‍ය ඒ සංසාර කාන්තාරයෙන් එතර කරවා නිර්වාණ ක්ෂේම භූමියට නිර්වාණ අභ්‍යස්ථානයට පමුණුවා වදාරණ එකම ශාස්ත්‍රුන් වහන්සේ තමයි මෙතන ශාස්ත්‍රු නමින් හඳුන්වන්නේ. ඒ මේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් හිතයිසේද උදෑසනදී අලුයම් කාලයේදී දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාතර සමයදී කරුණා සමෝතර සමයදී ලෝකෙම විමසා බලනවා හිත විය යුතු පුද්ගලයා. එවාගේම සංඝයා භාවයේදී දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමයදී බුදු ඇසින් තුන් ලෝක ධාතුව බලා වදරනවා දස දහසක් සක්වලම. මේ තරම් උන්වහන්සේ දවසට මහා කරුණා සමවතකන සූවිසි කෝට ලක්වාරයක් සමවාදමින් සිදුකරුන් ලබන්නේ සාරා සංකයේ කල්ප ලක්ෂයක්, විෂයා සංකයේ කල්ප ලක්ෂයක් බෝධි සම්භාර පුරා තමන් වහන්සේ ආබෝධකොට වදාළ නව ලෝතුරාගේ සද්ධර්මය කාටදමං ආබෝධ කරවන්නේ වැනි සුදුස්සන් සොයා විමසා බලනවා. මේ විදිහට බලන ශාස්ත්‍රුන් වහන්සේ තමයි මෙතන මහා කාරුණිකයන් වහන්සේ හැටියට හඳුන්වන්නේ. ඒ මේ ශාස්ත්‍රුන් වහන්සේ එම මහා කරුණාවේම ආමේ හේතුවෙන් ලෝවැඩ සලසාලනවා සමාත යොදුන් දස දහස් ගණන් දුර සැනසින් වැඩම කරවලා ඒ ඒ වේනේය පුද්ගලයන්ට ධර්මයේ දේශනා කරමින් පිහිට වෙනවා. සමාත අඟුලිමාල, ආලවක යක්ෂ, එවාගේම සූචරෝම යක්ෂ, කරරෝම යක්ෂ මේ ආදී අමනුෂ්‍යයන් මනුෂ්‍යයන් පිරිසන් සතුන් වුණත් තමන් වහන්සේගෙන් පිහිටක් ලබන්න සුදුස්සන් වෙතොත් ඒ සංඝවක වැඩම කරවලා ඒ ඇත පිහිට වෙනවා මෙලවාදිමතාර්ථයේ පරලව සුගතියේ සාන්ත නිවන ගෙන දෙනවා. ඒ විදිහේ මහා කාරුණිකයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට හිතයිසේ භාවයෙන් කළ යුතු එකම දේ සම්පූර්ණ කළ අවසානයි කියලා මෙහි සඳහන් වෙනවා. ශ්‍රාවකයන්ට හිතයිසේ වශයෙන් කළ යුතු කටයුත්ත නම් තමන් වහන්සේ විසින් ආදි කල්යාණ වූ, මධ්‍ය කල්යාණ වූ, පරියවසාන කල්යාණ වූ, සාර්ථක වූ, සම්යංජන වූ, සරුවප්‍රකාරයෙන් පරිපූර්ණ වූ, මෙලව හිතසුව සලසන්නා වූ, පරලොව හිතසුව සලසන්නා වූ, මඟඵල නිවන් සුව ගෙන දෙන්නා වූ, දුකටපත් වූවන් දුකින් මුදවන්නා වූ, භයටපත් වූවන් භයෙන් මුදවන්නා වූ, ශෝකයටපත් වූවන් ශෝකයෙන් මුදවන්නා වූ, නොමඟ යන සතුන් සුමඟට යොමු කරන්නා වූ, අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත කරන්නා වූ, සීලයක් නැත්නම් සුසිල්වත් කරන්නා වූ, ශ්‍රුතයක් නැත්නම් ශ්‍රුතවත් කරන්නා වූ, ත්‍යාගයක් නැති තදමසුරන් ත්‍යාගවන්ත කරන්නා වූ, ප්‍රඥාවක් නැත්නම් ප්‍රඥාවන්ත බවට පමුණුවන්නා වූ, ප්‍රමාද වූවන් අප්‍රමාද බවට පමුණුවන්නා වූ, අසමගි වූවන් සමගි කරවන්නා වූ, රෝගාසුරයන් නිරෝගී කරවන්නා වූ, දිවි නසා ගන්නෝම් පවා එයින් ගොඩ ගන්නා වූ, අබෞද්ධයන් බෞද්ධ කරන්නා වූ, විසදිටුවන් සැමදිටු කරන්නා වූ, සුවිසුද්ධ වූ සද්ධර්මය විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය නමින් පිටකත්‍රය වශයෙනුත්, සීල සමාධි ප්‍රඥා වශයෙනුත්, ධ්‍යාන විඥා විපස්සනා මාර්ග ඵලානුක්‍රමේ යතු ගමන් මාර්ගයේ වශයෙනුත් සර්වප්‍රකාරයෙන්ම සර්වඥන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා දේශනා කොට වදාරා තිබෙනවා.
තමන් වහන්සේ දෙසු සුවිසුද්ධ වූ සේ සද්ධර්මය ග්‍රන්ථාරෝඪ කළා නම් සියල්ල අකනිතා බඹතලයේ තෙක් සබන්ත තරම් පොත් ලියවෙනවා. නම එතෙක් මනුෂ්‍යයන්ට කේවන්ත දරාගන්න අපහසු වන බැවින් තමයි සුවාසෝදාස ධර්මස්කන්ධය ඇටියට සංග්‍රහ කළා මහා රහතන් වහන්සේ විසින් අපේ ඉදිරියේ තැන්පත් කොට වදාරා තිබේ. එමේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කළද මේ සුවිසුද්ධ වූ පරියාප්ති ධර්මයක්, පරියාප්ති ධර්මයේ දරාගෙන ඇතිවෙච්ච ප්‍රතිපත්ති ධර්මයක්, ප්‍රතිපත්තිය ඇතිරීමෙන් ලැබී ඇති ප්‍රතිවේද ධර්මයක් සියල්ල මේ සරුවඥන් වහන්සේ කිසිවක් අඩු නැතුව ගුරු මුෂ්ටියක් නැතුව දේශනා කොට නිමවා තිබෙනවා. මේ සියල්ල උන්වහන්සේ ඉදිරිපත් කරමින් අනුශාසනා කරන්නේ ධායත භික්කවේ මානි ධ්‍යාන භාවනා වදත්වා මක්නිසාදනේ නිවේකස්ථාන තියෙන රුක්ෂවන් තියෙන සතුන්ගෙන් පීඩා නැති පහසු හේරණ සිසිල් සූලඟ අමන රුක්ෂවන් තියෙනවා. එවාගේම කිසි සම්භාවයක් නැති නිවේකස්ථාන තියෙනවා. අප්‍රසද්ධානි අප නිග්ගෝතානි විජන වාතානි මනුෂ්‍යරාහතයේ කානි පටිසල්ලාන සාරුප්පානි මේ ලක්ෂණ ඇති විවේකස්ථාන තියෙන. මනුෂ්‍යයන්ගේ ශබ්දයක් නැති, මනුෂ්‍යයන්ගේ ගෝසාවක් නැති, මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති. එවා මේ මනුෂ්‍යයන් විසින් රහසින් කළ යුතු ධ්‍යාන භාවනා කරන්න සුදුසු වන වාඩි වෙන ඉරියව් පවත්වන මොහොතක් පාසා හිත සමාධි වෙන තුළු මේ විවේකස්ථාන තියෙන. මේ සංවර්තේලා ධායත භාවනා වඩත්වා. එනම් ජායත කියන මේ වචනෙන් භාවනා කියන එක වචනයෙන් හඳුන්වනවා භාවනා ක්‍රම දෙකක්. ආරම්මන උපනිජ්ජායන, ලක්ෂණ උපනිජ්ජායන කියන මේ ක්‍රම දෙක. ආරම්මන උපනිජ්ජායන කියන්නේ සමත භාවනාව, සමාධි භාවනාව. ලක්ෂණ උපනිජ්ජායන කියන්නේ විපස්සනා භාවනාව, ප්‍රඥා භාවනාව. මේ දෙකම එකාසුපත් තමයි ජායත කියන එක වචනෙන් දේශනා කොට වදාළ. මේ ජායත කියන වචනේ ගාම්භීර අර්ථ රාශියක් මෙහි සඳහන් වෙනවා. මේ පදේ හැදලා තියෙන්නේ බොහෝම ලක්ෂණ තේරුමක් ඇතුව. ජේ චින්තායන් කියන ධාතු මේක මුලින් සිදු කළ යුතු ප්‍රත්‍යාදී යොමු කරවීම ධාන ධාන කියන පදයක් හැදෙනවා. ඒ ධ්‍යාන කියන එක ආරම්මන උපනිධ්‍යාන කියන පදයෙන් විශේෂ කළා. ආරම්මන කියන්නේ කසින ආරම්මන, අසුභාරම්මන ආදී සමත භාවනා අරමුණු. සමත භාවනා අරමුණු උපනිධ්‍යාන, උප කියන්නේ සමීපව නිරන්තරයෙන් ධ්‍යායත වදක්වා. එතකොට සමීප කියන අර්ථය එතන උප කියන උපසර්ගයෙන් කියවෙනවා. මේ කියන උපසර්ගයෙන් නිරන්තරයෙන් අතරාකාර සතත ක්‍රියාවෙන් යෙදෙත්වා. එතකොට නිරන්තරයෙන් යෙදෙත්වා, නිරන්තරයෙන් මේ ආරම්මණය බලත්වා. ධායක කියන්නේ මෙතන චින්තනයෙන් නිරන්තරයෙන් චින්තනය කරමින් බලත්වා. ලක්ෂණ උපනිජ්ජායන කියන්නේ විපස්සනා භාවනා මාර්ගය. විපස්සනා කියන මෙහි වචනාර්ථයේ කෙටි තේරුම තමයි විවිධාකාරයෙන් පරමාර්ථය විමසා බැලීම. විවිධාර්ථයෙන් විශේෂාර්ථයෙන් පරමාර්ථ ධර්මයන් විමසා බැලීම විපස්සනාවයි. සමත භාවනාවේ කෙරෙන්නේ සම්මුති අරමුණක් උඩ චිත්තචෛසික ධර්මයන් ඒකාග්‍රතාව බවට සමාන්‍ය බවට පැමිණ වීම. විපස්සනා භාවනාව ඊට විශේෂයි. ඒ සමත භාවනාවට ගන්න අරමුණු, ඒ සම්මුති අරමුණු තුළින් ඒ අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථය මතු කරගන්නවා. පරමාර්ථය මතු කරගෙන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභවයෙන් නැවත 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 උපනිජ්ජායනය කරනවා. එතන උපනිජ්ජායනය කියනකොට සමීපව දැඩි ලෙස උග්‍ර ලෙස නිරන්තරයෙන් බලන. එසේ බැලීමට මුලින් අර විදිහේ චිත්ත ඒකාග්‍රතාව තමන් පිහිට කරගන්නවා. අඳුරු ගැබසෙන කෙනෙකු ඒ ගැබෙහි තියෙන දේවල් අවශ්‍ය දෙයක් දැක ගන්න නම් ආලෝකයක් දල්වා ගන්න. ඒ ආලෝකය දල්වා ගැනීමෙන් අවශ්‍ය දේ සුවසේ දැක ගත හැකි වෙනවා.
රාත්‍රි අන්ධකාරයේ තියෙන මේ අඳුරු රාත්‍රියේ යමක් දැකීමට නොහැකි වන අතර සූර්ය උදාවෙන් පසු ඒ සියල්ල පහසුවෙන් දැක ගන්න ලැබෙනවා. ඒ වගේ තමයි සමත භාවනාවෙන් ඇති කරගන්න සමත නිමිති නිසා පහල කරගන්න උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ආලෝකය නිසා තමාට පරමාර්ථ ධර්මයන් සුවසේ දැකගත හැකි වෙනවා. සේ දැකගනිමින් මෙසේ සමත විපස්සනා වශයෙන් ධ්‍යාන භාවනා කරමින් අපේක්ෂා කරන ලබන්නේ අවිචේ පතම් භවග්‍රේ දක්වා ඇති මේ තිස්සේ භූමිතලයේ ඉක්මවා ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. අබුද්ධෝත්පාද කාලවල සෑම කෙනෙක්ම ධ්‍යාන භාවනා වඩන අවස්ථාවේ ඒ ධ්‍යාන භාවනා වඩන ලබන්නේ විශේෂයෙන්ම බ්‍රහ්ම ලෝකෝත්පත්තියට. මේ ලෝකේ කුරු කුඹියෙක් වන්නේ ධ්‍යාන භාවනා නොවැදූ කෙනෙක්. සෑම කල්පාන්තයකදී කල්ප විනාශයට ආසන්නයේදී මනුලෝ දෙව්ලෝ සියල්ලම භාවනා මධ්‍යස්ථානවාද මනුලෝදී පුළුවන් අය ධ්‍යානවාද බබලෝ යනවා. මනුලෝදී නොහැකි අය දෙව්ලෝ එපිදලා එහිදී ධ්‍යාන භාවනාවාද බබලෝ යනවා. සතරාපාදක සත්‍යයෝද අපනාපරේ වේදනීය කුසල කර්මයේ හැම දෙනාටම තියෙන බැවින් ඒ කුසලයන්ගේ හේතුවෙන් ධර්මතාවයෙන් වුන් මනුලව දෙවලෝ ඉපද ඥානවද බඹලෝ යන මේක ස්වභාව සිද්ධියක් නේත මිච දුටු ගතය පමණක් කල්පාන්තයේදීවත් බඹලෝ යා නොහැකිව ධ්‍යානවද නොහැකිව අවීචිමා නරකයෙන් මාරු වෙලා කෝටි ලක්ෂයක් සක්වලින් ඈත තියෙන අපායකට ඒලයිදී දුක් නිදිනවා. කල්පාන්තර ගණනාවකින්වත් මේ මංගල සත්වයට එයා දෙන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා ධ්‍යාන නැවැදූ කෙනෙක් නැහැ. හැමදාම ධ්‍යාන වඩලා තියෙනවා. ඒ අර මහා බෝසතාණන් වහන්සේලා, පසේ බෝසතාණන් වහන්සේලා, ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලා බොහෝ ජාතිවලදී අබුද්ධෝත්පාද කාලවලදී ධ්‍යාන අභිඥා උපදවාගෙන බඹලෝ ගිහින් තියෙනවා. ඒක සොළුර සිද්ධිය. නමුත් එතෙන්දි විපස්සනා භාවනාවක් යාදෙන්න සාකුරුවරයෙක් නැති බැවින් මාර්ගඵලාභෝධයක් සිදුවන්නේ නැහැ. පසේ බුදුවරයන් වහන්සේලාට පමණක් පසේ බුදු වීමට හේතු සම්ප්‍රත්‍යදී තිබුණා නම් ලෝතුරා බුද්ධ ශාසනයක් නැති කාලයකදී සුදුසු කාලයකදී පසේ බුද්ධත්වයේ ස්වයං ප්‍රතිභාවයෙන් අවබෝධ කරගන්න. නමුත් ලෝතුරා බුද්ධෝත්පාද කාලයේදී පමණයි ශ්‍රාවකයන් වශයෙන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න සමර්ථ වන්නේ. මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ තවස්සයන්නේ මක්නිසාද? සංසාරයේ විඳින්න තියෙන අනන්ත දුක්ඛ ධර්මයන්ගෙන් අතමෙදී සදාකාලික සුවයෙන් සැපවත් වෙන්නටයි. භාග්‍යතුන් වහන්සේ මෙහිදී උපදෙස් දෙනවා මා පමාදත්ථ ප්‍රමාද නොවෙත්වා, ප්‍රමාද නොවෙත්වා, ධ්‍යාන විපස්සනා නොවදා ප්‍රමාද නොවෙත්වා. මක්නිසාද? මා පච්ඡා විපටිසාරිනෝ අහුවත්තේ. සේ ප්‍රමාද වූව සිදුවන්නේ පසුතැවිල්ලයි. කොහොමද පසුතැවෙන්නේ? දෙව්දත්තරුන් ගැන අහලා ඇති. දෙව්දත්තරුන් මහා පුණ්‍යවන්ත උත්පත්තියක් ලැබුවා. සුප්‍රබුද්ධ රාජ්‍යරුවන්ගේ ප්‍රධාන පුත්‍ර රත්නය වුණා. බුදු සාසනයේ පැවිදි වුණා තරුණ වියේදී ධ්‍යාන විඥා ලැබුවා. නමුත් විපස්සනා වැඩුවේ නැහැ, මාර්ගපාලිවන් ලැබුවේ නැහැ. එනිසා ඔහු භවාන්තරයන්හිදී පුරාගෙනාව මහ වෛරයක් පරිගැනීමක් නිසා අප්‍රමාණ අකුසල් කරගෙන අපාගාමී. දැන් මේ මහා භද්‍ර කල්පයෙහි කෙල්ලෙන් නැතු අවීච මහ නරකයේ දුක් විඳින්න ඔහු පසුතැවෙනවා. පසුතැවෙනවා. නමුත් ඔහු මේ ජීවිතයෙන් කෘතවීමට ආසන්න වෙලාවේ පොළොවට ගිලිහගෙන යන වෙලාවේ හනු යටේ හද වෙලා ඉඳගෙනත් බුදුන් සරණ ගියා. ඒ සත්‍යය තේරුම්ගෙන සරුවක් යනවා තෝත පැවිද්ද අනුමත කොට වදාළ. දැන් පසුතැවෙනවා. මේ වගේම අජාතසත්ත්ව සද්ගුරු බුද්ධ ශාසනයේ මොනතරම් කුසල කරගත්තද නමුත් ඔහු විසින් කරගන්න ලැබුණු අකුසලේ නිසා දැන් අද පසුතැවෙනවා.
මේ වාගේ අපේ දීර්ඝ සංසාරය ගැන බැලුවාම අපට පසුතැවෙන්න අප්‍රමාණ කාරණා තියෙනවා. සිතා බැලුවොත් දරා ගන්න බැරි තරම් පසුතැවිලි අපට එනවා. ඒ මාක් නිසාද අප්පසා වාලුකා ගංගා අනන්ත නිබ්බුතා ගින ගංගාවේ මහා සංගේ ගංගාවේ හෝ මහා සාගරයේ හෝ වැලි සීමිතයි. නමෝ සාරුවඥන් වහන්සේලීට වඩා ලෝ පහළ වී ඉදෙනවා. ඒ ලෞතුරා බුදුවරයන් වහන්සේලා අසංකේය අප්‍රමේය පහළලා තිබුණත් අපිත් මේ සංසාරයේ කාලය තුළ මොනතරම් තත්වලින් ඉන්නේද? සමාත අතම නරකේ, සමාත සුපත් නරකවල, ලෝකාන්තික නරකවල, තිරිසං අපාය, ප්‍රේතාපාය, අසුරාපාය මේ වාගේ දුර්ගති දුර්භාග්‍යයන් වල සමයත් වැඩිම ජීවත් වෙලා තියෙනවා. සංදීව මහා නරකේ උපන් වාර අසංත ගණ. කාල සූත්‍ර, සංඝාත, කෞරව, මාරවර, තාප, ප්‍රතාප, අවේති මේ උපන් වාර අසංත ගණන් වාර. උසුපත් නරක වල. එවාගේම තිරිසං භවයේ, ප්‍රේතාත්මේ, ලෝකාන්තික නරක වල උපන් වාර අනන්තයි. අසංත වාර ගණන් අනන්තයි. තවත් ඉදිරියට අපි ධ්‍යාන භාවනා, විපස්සනා භාවනා නොවැඩා ප්‍රමා වුණොත් කෙලෙසුන්ට බර වෙලා අපි අතරමං වුණොත් මේ බුදු සසුනේදීවත් අපට නැවත මොන තරම් දුක්ඛ ධර්මයන්ට මුහුණ පාන්න සිදු වෙනවද? මේ සංවේග වස්තු, මේ සංවේග වස්තුව නිතර සිහිපත් කරමින් ප්‍රමාද නොවී මේ බුද්ධෝත්පාද කාලයේදී ධ්‍යාන විපස්සනා භාවනා වඩලා මේ ජීවිතයේ හේතු සම්පත් ඇතුත් මේ ජීවිතයේ ප්‍රතිඵල නෙලා ගන්නට නොයසේනම් මේ බුදු සසුනට අවුරුදු 2448 කට මාස 7 දින ගානක් පවතිනවා. ඒ කාලය තුල හරි මනෝ බර්ණම් දෙවුණු ගිහින් හරි දෙවුණු බර්ණම් බඹළු ගිහින් හරි මාර්ගඵල ලබන්න මේ ජීවිතය අපි උත්සාහවන්ත වුණොත් පුළුවනි. එසේ නමුත් නිදසුනක් සඳහන් කරනවා නම් සමාත වී ඇතයක් රෝපණය කරන නැත්නම් වී වගා කරන ගොවියා ඒ වී යල් කරලා නම් කල වෙන්නේ නැහැ. නමුත් ගොවියාගේ උත්සාහයෙන් වෙනත් නිවර්ගයක් හරි හොයාගෙන කල කරනවා. ඒ වගේ අපේ සංසාර ගමනේදී අපි කොතෙක් දුරට මේ අපේ චිත්ත සංතාන තුල බෝධිපාක්ෂික ධර්මයන් වඩල ඇද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ බෝධිපාක්ෂ ධර්මයන් අපේ සංසානේ තුල වැඩි තිබුණා නම් අද ගන්න උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවාමයි. හේතුව බුද්ධ ශාසනයේ නෛර්යානිකයි. පිළිනවන්නේ වැඩේදගෙන සරුවක්ඥන් වහන්සේම දේශනා කොටවදාළ සුභද්දට පරිභාජකතුමාණන්ට ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි යත්තේ සුභද්දරය මේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන්නක් පිරිස සම්මා විහරණයෙන් වාසය කරනවා නම් ශ්‍රේෂ්ඨ වූ නිර්දෝෂී වූ සුවිසුද්ධ වූ සීල සම්පදාක පිහිටා සිටිද සමථ ප්‍රාර්ථනා භාවනා වදමින් ප්‍රතිපත්තිය යෙදෙනවා නම් තමන් ලබා ගන්න ප්‍රතිඵලයේ අනු අනිත්‍යතාවට උපදෙස් දෙනවා නම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ යස්සේ මේ ලෝකේ රහතන් වහන්සේගෙන් සිස්වන්නේ නැත කියන කුන් වහන්සේ දේශනා කළා කියලා. එනිසා බුද්ධ ශාසනයේ තාම නෛර්යානිකයි. කාශ්‍යප බුදුසසුන පිරිහිගෙන යන යුගයේදී භික්ෂු භික්ෂුණීන් වහන්සේලා නොයෙක් විදිහෙන් අසත් ධර්මයන් වාගේම අප්‍රතිපත්තියෙන් දුෂ්ප්‍රතිපත්තියෙන් යෙදීන කාලයේදී කල්ප ගණන් කල්ප සිය දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන අප සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා හත් නමක් සාකච්ඡා කරගත් අහෝ බුද්ධ ශාසනයේ පිරිහෙනවා. මේ පිරිහෙන ශාසනය අපි තව පමා වුණොත් අපිත් මේ පිරිහීමේ ගොඩක වැටුණොත් අපේ සංසාර දික් වෙනවා. අපේ ජීවිත පූජාවෙන් අපේ ශ්‍රම ධර්මයේ සම්පූර්ණ කරන්න උත්සාහවන්තයමු කියලා කාශ්‍යප සරුවක්ඥන් වහන්සේ සිරිනුවම් පෑවට පස්සේ ගොඩනැගුවා වූ චෛත්‍ය රාජන් වහන්සේ වෙත වැඩම කරලා
තමන් වහන්සේලා වැඳපුදාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් කමතහන් ගන්නතේ කමතහන් අදිස්ථාන කරගෙන අනන්තරගත වුණා. විශාල ගල් පර්වතයක් දැක්කා. ඉනිමඟක් හදාගත්ත එකට නගින්. කටුකාසලා ජීවිතේ තාසා තියෙනවා නම් මේකට නගින්න එපා. ජීවිතේ තාසා නැති ඇත්තෝ පමණක් නගින්න. හේතුව මේක අපි නැගයන් පස්සේ කිම පෙරලා හරින එතකොට බහින්න බෑ. මේ ගල් පර්වතයේ උදා අපි ජීවිතාන්තයේ දක්වා භවනා කරලා හරි උත්සාහවන්ත වෙනවා කියලා හත් දෙනා ඒකමතිකව ගල් පර්වතයට නැංගා. ඉනිමඟ පෙරලා හරියා. මේ ගල් පර්වතයට වෙලා දැන් තම තමාට පහසු තැන් වලට වාඩි වෙලා භාවනා කරනවා. දැන් ජීවිතාසාවක් නෙමෙයි තේනේ. සෑම බීම වතුරු පොඩක්වත් ඇත්තේ නැහැ. උන්වහන්සේලා මේ විදිහට භාවනා කරද්දී එදවස් විදිහම රාත්‍රී එකනමක් සවකලෙත්න කාර්ය හත්තේට පත් වුණා. ඊළඟ දවසේ දෙකනමක් අභිඥා බල සහිතව අනාගාමී භාවත පත් වුණා. ඔය දෙනම දෙවාරෙට පින්දපාතේ වැඩම කළ අහසින් අනිසඟ පිණිසට දානි දුන්නා. බාරගත්තේ නැහැ. තමුන් වහන්සේලාගේ උත්සාහයෙන් ජයගත්තා. අපටත් පුළුවන් නොත් අපි ජයගන්නන් නැත්නම් අපි නිරාහාරව අපේ ජීවිත පූජාවෙන් වෙතෙන්ද ආවේ. නිරාහාරව අපේ භාවනා පිළිවෙත් පුරනවා කියලා අදිස්ථානෙන් මේ ප්‍රශ්නම ආහාර ගත්තේ නැහැ. සාතන් වහන්සේට කැමති තැනකට වැඩිය උපදෙස් දීලා අනාගාමීන් වහන්සේත් එහෙමයි. පසු කාලයක අනාගාමීන් වහන්සේ බඹතලේ උපන්න සාතන් වහන්සේ ආයු කෙළවර පින්වන් වැඩිය මේ පස්වෙනා වහන්සේ නිරාහාරව භාවනා කරලා එවිදිහටම අපවත් වුණා. මේ පස්වෙනාම දෙව්ලොව උපන්න බුද්ධාන්තරයක්ම දෙව්ලොව දිව්‍ය ලෝක හයේම සරිසරමින් ඉඳලා අපේ සම්බුද්ධ තාපනේ පවත්නා කාලේ මනුලෝ පහළ වුණා. මේ පස්වෙනාම ඉතා සුරකේ මේ බුදු සසුනේ මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. කුමාර කාශ්‍යප රහතන් වහන්සේ, බාහ්‍ය දාරුචීරිය රහතන් වහන්සේ, දබ්බ මල්ලකුත්තිස්ස රහතන් වහන්සේ, සබ්බේ පරිබ්‍රාජකයන් වහන්සේ, පුක්කුසාත රජතුමා ඒ පස් වෙන මේ විදිහට අපි උත්සාහවන්ත වුණොත් අපටත් මේ බුදු සසුනේ හේතු සම්පත් ඇතොත් ඒ කාන්තයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. හේතු සම්පත් නැතොත් මතුවට උපනිශ්‍රී වෙනවා. නමස් සාරුවඥන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙනවා සාත්‍යකාරිතා සත්‍යකාරිතා කියන උපදේශය. සාත්‍යකාරිතා කියන්නේ තමන් පටන් ගත්ත භාවනාව අතරක් නැර පවත්වන්නට ඕනේ. සත්‍යකාරිතා කියන්නේ නිසිසේ සකස් කොට ක්‍රමානුකූලව නුවණින් පවත්වන්නට ඕනේ. අපි කවුරුත් අහලා තියෙනවා ගත පච්ඡාගත වත කියන මේ උතුම් පිළිවෙත. ගත පච්ඡාගත වත ක්‍රම හතරකට තියෙනවා. හරති න පච්ඡාහරති. න හරති පච්ඡාහරති. නේව හරති න පච්ඡාහරති. හරතිත පච්ඡාහරතිත කියලා මේ පද හතරෙන් ඒක පැහැදිලි කරනවා. දවස කොටස් පහකට බෙදා ගන්නවා. දවල් කාලයේ දවස දවල් කාලේ බෙදා ගන්නවා කොටස් දෙකට උදේ වරුව තවස් වරුව. කාටි කොටස් තුනකට බෙදනවා පෙරයම මැදියම අලුයම. ඒ මැදියම කියන්නේ මේ පය හතරේ ඔල්ලෝසු පයෙන් පය හතර පමණක් විවේක ගන්නවා. අනිත් මුළු කාලය තුළම ඔල්ලෝසු පයෙන් පය විස්සම ඊවැරි පින්වත් කරන මේ භාවනා නියෝගීව තමන්ගේ සෑම කටයුත්තක යෙදෙනවා. ඊවැරි පින්වත් කරනොවි. ඊළඟට පින්දපාත වේලාවට ආසන්න වෙනකොට උදේ වරුවේ භාවනා පිළිවෙත් පුරලා බෝධි අංගන වාතේ, චෛත්‍ය අංගන වාතේ, ආචාර්ය උපාධ්‍යාය වාතාදී මනුපෙත් මං හැමදේම සියල්ලම සම්පූර්ණ කරලා භාවයවකෝ භාවනාවෙන් යුතු කරලා තමන් වහන්සේ පාත්‍ර චීවර දරව චීවරක් ගානේ භාවනාවෙන් වදින. මේ භාවනාවෙන් වදින කොට කිසි කෙනෙක් එය කතා කරන්නේ නැහැ. පින්දපාත වැඩිහාම පින්දපාත ලබා ගන්න තැනදීවත් උන්වහන්සේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ආසන ශාලාවකට හෝ බලගන්න සුදුසු තැනකට පස්සේ දාන වළඳනවා. දාන වන්දලා මෝදෝහණයක නවතන් වෙනකොට ලදරු සාමණේරවරුද නොයෙක් නොයෙක් නවක භික්ෂූන් වහන්සේලාද
තවත් තවත් ආය ඇවිල්ලා ස්වාමින් වහන්සේවල් විනී කාරණේ කොහොමද? ආවල් ධර්ම කාරණේ කොහොමද? නොයෙක් දේවල් දායකවරුන්ගේ නොයෙක් දේවල් වලට උත්තර දෙන්න වෙනවා. භාවනාමත කෙරෙනවා. භාවනාමත කෙරෙනවා. එමින් ගමනක් පස්යෙන් පස්යෙන් එමින් නොයෙක් දේවල් අහනවා. මේ කාර වැඩි ඇති ධර්මදර විනීදර ලොකු ස්වාමින් වහන්සේලාට සිදු වෙන බාධාවා. හැබැයි ආරක්ෂානේට වැඩියෙන් පස්සේ ආයමත් අර අමතක වෙච්ච අතහැරිච්ච භාවනාව පටන් ගන්න. මේ ක්‍රමයේ කියන්නේ හරති නේ පච්චාරති යනකොට ගෙනිච්ච එනකොට ගෙන ආවේ නෑ. ඊළඟට නේව හරති පච්චාහරති. සමහර ස්වාමීන් වහන්සේලා අර වගේම කොටස් පහකට බෙදාගෙන රාත්‍රියේ මැදියම විවේකගෙන මේ වගේ කම් වාතරණ වේ භාවනා පිළිවෙත් යෙදෙනවා. ඊළඟට උන්වහන්සේලාට අලුයම් කාල වෙනකොට උදරාබාධයක් ඇති වෙන බොහෝම දැඩි වේදනාවක් එනවා. නිරාහාරකම නිසා එවාගෙන් ගත් ආහාර දිරවල අවසන් වීම නිසා සමාස ආහාර ගැනීම ප්‍රමාද වෙච්ච නිසා තමන් වහන්සේලාගේ කුස තුළ ලොකු දැවිල්ලක් එනවා. ඔය දැවිල්ල ආහම දෙනෑල්ල හෘදවස්තුව දක්වා මේ දාය ඇවිල්ලා කුෂතත්වයක බලපානවා. කල්පනා පවා නැති තරමට වේදන ඇතිවා. නමුත් කඩිනමින් යුක්තව වත් පිළිවෙත් කරලා වේග වේගෙන් පින්ඩ පාතවරනවා කලපිකක් ගන්න පළමුකොට. පින්ඩ පාතේ මුලින්ම ලැබෙන්නේ උදාසනදි සැද ටිකක්. ස්වාමීන් වහන්සේ ඔය ටික ගන්න තුරු සිහිවසිහි කල්පනාව නැහැ. ඒ කැඳති කාරගෙන ආසන ශාලාවක තෙමි කැඳිතක වාදන උපකාර වේදනාව සමනය වෙනවා. ඊළඟට පින්ද පාද වේලා වෙනතුරු ඒ ආසන ශාලාවේ වැඩි ඉඳගෙන භවනානියෝගී වෙනවා. සමහර විට පෙරෝ පාරමී ඇති උත්තමයෝ නම් ඒ ආසනයේදීම සතර මඟඵල නිවන සාක්ෂාත් කරනවා. ඒ විදිහේ රහත් නූ ආසනයක් ලංකාවේ ආසන ශාලාවක නැහැ කියලා හඳුන්වගෙන ඒ තරමට වෙන උත්සමයන් ලංකාවේ ඉඳලා තියෙනවා. ආපහු එනකොට සුන්වාස භවනාවෙන් එනවා. මේ විදිහට වර්ණ ගමන ඇති කියන්නේ නේව හරති පච්චාරති. යනකොට ගෙනගියේ නැහැ භවනා එනකොට ගෙන ආ. නේව හරති නේ පච්චාරති කියලා තවත් එක්කෙනෙක් කියනවා. ඒ කියන්නේ භවනා සමතන් වඩන්නේම නැහැ. දරදඬුකම් ඇති වැඩි හිතන්නේ කී කරුණ ඇති හිතුවක් හිතුවක් කාදව කටයුතු කරන සමහර භික්ෂුන් ඉන්නවා. ඒ මෑතකෙකින් දවසේ නිකරුණේ කාලෙ ගෙවනවා. කතා කර කර ඉන්නවා. රාජේම වත් පිළිවෙත් තවා නිසිතේ නොකර අරිනවා. වැඩි හිතයන් එක්ක ආශ්‍රය කරන්නේ අන්තිමේදී යනකොට එනකොට ඔයත් මොනම වෙලාවකවත් භාවනාවක් ගැන මනස කාර්යයක් සංඥාවක්වත් නැහැ. ඒ අත්වෝ නිකං විස්පුද්ගලයන් අපේට හැඳින් වෙනවා. නමුත් සිවුරු දරාගෙන මහනකමේ ඉන්නවා. හතරින් අවස්ථාව ඉතා වැදගත්. හරතිච පත්තා හරතිච. අර වගේ දාස කොටත් හතරකට බෙදා පහකට බෙදාගෙන එයන් අතර කොටසක්ම භාවනාවෙන් ගත කර. අර විවේක ගන්න කාලයේදීද භාවනානුයෝගී ස්වාමින් වහන්සේලා සතෝ සම්පජානකාරීවමයි විවේක ගන්න. ඇඳේ සතපෙන්න ඕන නම් සතපෙන වෙලාවේදී විදර්ශනා කරලා ඒ සතපෙන කාලෙ විපස්සනාට යොමු කළා තමයි සතපෙන්නේ. අවදි වෙනකොටත් ඒක නැවත විදර්ශනා කරනවා. ඒක නිසා එඳා ගන්න කාලය පවා නොසිස් කාලයක් බාට කමතා වැඩූ කාලයක් බාට පත් කරගන්නවා. මේ විදිහට දාස පුරා භාවනාන යෝගී වෙන්න අතර යන විටත් එන විටත් හැම විටම පියවරකින්වත් තොරණමි භාවනාන යෝගීව ගත කරනවා. මෙන්න මේකට කියන සාපච්චකාරිතාව. සාපච්චකාරිතා අතරක් නැර භවනා වේදෙනවා. ඒකට මිදසුන් අපේ ලංකාවේ හිටියේ බොහෝ ස්වාමීන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. උන්වහන්සේලා ඒ භවනා මෙහි කරන කාලයේ තුලදී පුදුම විදිහේ පවත්මා කටකරන තන ආලින්දේක වාසී පුස්සදේව කියලා මහා ස්වාමීන් වහන්සේ නම. විසි තුන් අවුරුද්දක් ඔය ගතපත්ත්‍යා ගතවත පුල්ල කියනවා. උන්වහන්සේ ඉන්න පාට වඩිනකොට වතුර කතාක් කටේ දාගෙන යනවලු. කවුරු හරි කතා කරන්න වුණොත් සමනක් ඒක ගිලලා කතා කරනවා. නැත්නම් කතා නැතුව
අර කම්දොරදි තමයි වතුර කටට ගන්නෙ. ආපස්සම ඉන්න එතන වතුර කට දාලා යනවා. සමාසුන් වාසලේ පියවර කීපයක් භාවනාවෙන් කැදී අමතක වෙලා ගියා නම් අයත් එතෙන් ආපහු එනවා. ඒ හරියට භාවනා කරිච්ච තැන දැක්කා පියවර ගාන කාපම ඇවිල්ලා අයත් යනවා. සමාවිත මිනිස්සු ඈත තියා දකිනවා මේ ස්වාමීන් වහන්සේ ආපහු ගින් ආයෙනවා. මිසුකේ නමේ ස්වාමීන් වහන්සේ මොකද අමතක වෙලාද මේ ආපහු යන්නේ කියලා කතා නැහැ. ඔය දෙරමන් උන්වහන්සේ භාවනා වන්න 23 වසරකින් සව් කෙලෙස් නැසා රහත් වෙලා තියෙනවා. ඔයාගේම ගලම්බ තීර්ථේ කියන සේනාසනයක වස්සසු 59ක්. කිසි කෙනෙක් දෙන්නේ එක තැන නෑ කතා කරන්නේ නෑ. අද ඒ හැමදෙනාම අදිස්ත්‍යන කරගත්තා, කතා කරගත්තා, සම්මත කරගත්තා. අපි ණය ගෙවන්න බැරුවවත්, ජීවත් වෙන්න බැරුවවත්, නිරෝග නිසාවත්, ණයම් පිළිලාවත් මහාන වෙන්නව නෙමෙයි. සංසාර දුකින් මිදී නිවන් සුව ලබන්න අපි පැවිදුණේ. අපි මේ වස්සාන කාලය තුළ දෙන්නේ එක තැන නොඉඳිමු. නිදා නොගමිමු. කතා නොකරමු. අපේ නිසුවත් පිළිවෙත් සපුරාගෙන අපි සියලු දෙනා අප්‍රමාදව භාවනා වැඩමු කියලා කතිකාව කරගෙන වැඩ කරනවා. අර වගේම පින්දපාත ගමනේදී ගම්දොර ළඟට ගිහිල්ලා පෑන් කතක් කටට අරගෙන තමයි වඩින්නේ. ගන්ධස් සුවපත් වේවා කියන්නේ නැහැ. එවාගේම කවුරු හරි ඇහුවොත් ස්වාමීන් වහන්සේ දවස තිතිය කුමක්ද අද දවස මේ දිසාව කුමක්ද මොනවා හරි ඇහුවොත් වතුර කට ගිහිල්ලා කියනවා නපුයා ඉන්නේ නැහැ නැත්නම් මේ මිනිස්සු කලකිරෙනවා අකුසල් කරගන්න. ඉතේ කවුරුත් කතා නොකළා නම් උන්වහන්සේලා පසු වෙන ගමන වතුර කටහක දාලා එනවා. ඔය අතර සමහර ගම්වාසීන් හිතුවා අනේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්නේ එකවරෙන්නේ නැහැ. කඩින් කඩේදී මොකක් හරි අසනංගියක් ඇති කතා කරන බාස් වෙන්නේ නැහැ. අපි යන්නේ සමාදාන කරමු කියන කණ්ඩේ කාණ්ඩයක් ගියා. ශ්‍රීම ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්නේ නැහැ. කුටියක නැහැ. ගස් මුල් වල රුක්ෂ වන් වල දල් තලාවල තලාවල එක එක යන භාවනාවය යෙදලා ඉන්නවා. ඔය අතර ගියේ පිරිසේ බුද්ධිමත් කෙනෙක් මේ මලු පෙත් මං ඔක්කොම බැලුවා. ඉතල් හොඳින් තැන්පත් වෙලා තියෙනවා, මලු පෙත්තන් හොඳින් හැමදලා තියෙනවා, තන් බඳුන් හොඳින් වතුර පිරී තියෙනවා, වසුරක්ෂිතව අහලා තියෙනවා, ගණ ජනේල නිසිසේ ආවරණය කළා තියෙනවා. එතුමා අනිත් පිරිසට කිව්වා, මිත්‍රවරුනි, මේ ඉන්න ස්වාමීන් වහන්සේලා අසමගෙන් ඉන්නවා නෙමෙයි. උන්වහන්සේලා අසමගෙන් ඉන්නවා නම් මේ වාගේ වත් පිළිවෙත් නිසිසේ කරෙන්නේ නැහැ. මේ බලන්න මේ මලු පෙත්තන් හැමදලා මේ තන් බඳුන් හොඳට පිරීලා තියෙනවා, සුරක්ෂිතව කොහොමදල් ආදී තන්පත් කරලා තියෙනවා, දුරජනෙල් හොඳින් ආවරණය කරලා තියෙනවා. උන්වහන්සේලා බොහොම අප්‍රමාදව නිස්වරණ අධ්‍යාසයෙන් පිළිවෙත් පුරන උත්තමයෝ. අත් හොඳින් උපස්ථාන කරමු. උන්වහන්සේලාගේ පිළිවෙත් මඟ සඵල වේවා කියලා අපි මෛත්‍රී කරමින් අපි ඔබටන් කරමු කියලා කවුරුත් ආපසු ගියා. ස්වාමීන් වහන්සේලා ඒ 59 මේ කාලය තුල සව් කෙලෙස් නැසා රහත් වුණා. මේ වාගේ සතත ක්‍රියාවෙන් යුතුව පිළිවෙත් පිළිවීම තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අනුමත කොට වදාළේ. ධායත මිච්ඡේ මා සමාදත්තේ. මෙහිදී විශේෂයෙන්ම සලකා ගන්නට වටිනවා ඒ ස්වාමින් වහන්සේලා හොඳ කාය බල ඥාන බල ඇති උත්තමයෝ. සමහරට අපිත් මේ වාගේ ප්‍රයදාවල් ඕනවට වඩා දැඩි වීර්යය ගත්තොත් අපට මේ වැඩේ කරගන්න නොහැකි වෙනවා. ඒක නිසා අප විසින් කළ යුතු වෙනවා තමන්ගේ කාය ශක්තිය, ඥාන ශක්තිය, ධාරණ ශක්තිය තමන් මැනගෙන ඒ ප්‍රමාණයට තමන්ගේ මධ්‍යමා ප්‍රතිපදාවට අනුව මේ පිළිවෙත් එක පුරවා නම් අතරමං නොවි අපේ ජීවිතාන්තයේ දක්වා මේ උතුම් පිළිවෙත් මඟ අපට සාර්ථකව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතාම වැදගත් වෙන බුදුරජාණන් වහන්සේ බෞද්ධයේ සූත්‍ර දේශනාවේදී සංගරුව නමතා දේශනාකට වදාරා තිබෙන ඉතා වැදගත් උපදේශයක්. බුදුවෙන්ද ආසන්නව දුෂ්කරවත් අත්හර දාන මැදුම් පිළිමෙත් අනුගමනය කරන භාග්‍යතුන් වහන්සේ උරුවෙල් ධනාවේ යට සිටියේ. උන්වහන්සේ අර ඒ ටික දවස තුළදී දෙසතියක් තරම් කෙටි කාලය තුළදී යටපත් වූ අෂ්ට සමාපත්තිය උපදවා ගත්තා. උනාස වෙලාවට පෑන් පහසු වෙනවා. වෙලාවට සමන් ඉන්නේ නැතන වතාවක් කරගන්නවා. දැන් පංච වර්ගයේ භික්ෂුන් වහන්සේ නැහැ. උනාසලා වැඩලා. තමන් වහන්සේ එකලා වින්නේ.
උනාට වෙලාවට පින්ද පාත් වාදින වෙලාවට දාන වළඳනවා වෙලාවට කායක පහසුකම් ගැනීම සඳහා දකුණු ඇලෙන් සැතපෙනවා වෙලාව තවදි වෙනවා වෙලාවට දත් මදිනවා මූණතන ඔක්කොම කරගන්නවා අනි සමාද තාපසෝරු එන්නා ඒ උරුවේ ධනාවේ ධ්‍යානලාභයෙන් ඉන්නා සමා රූමතු වෙලා සමා විග්‍රහාන්ත වෙලා එහෙදෝනෝ මෙහෙදෝනෝ කෑකෝ ගන්න මොකද ඒගොල්ල මේ කාලය ගැන සලකන්නේ නැතුව ප්‍රමාණයට වඩා උත්සාහවන්ත වෙලා සමාද ධ්‍යානයක් සමාධියක් ලැබුණු ප්‍රමණින් ඒකම යෙදිලා යෙදිලා වෙලාවට පන් පහසු වෙන්නේ නැහැ වෙලාවට දාන ගන්නේ නැහැ වෙලාවට කාය සතප්පන්නේ නැහැ ඒ වාගේ දැඩි උත්සාහයෙන් කරනු මේ යෙදිලා උනාතලා ඒකට කියන ධ්‍යාන විභාන්තක කියලා භාවනාවෙන් උමුතු වෙලා භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි එහෙම නෙමෙයි සෑම කටයුත්තක් මධ්‍යම ප්‍රතිපදාසනෝ පිළිවෙත් පුරනවා නම් එයින් කිසිදු විපත්‍යක් නැතුව සම්පත්තියටම පැමිණෙනවා. දිගට පවත්වා ගත හැකි වෙනවා. මේක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම විටම හැම කරුණක් ගැනම දේශනා කොට වදාළේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව සතත ක්‍රියාවෙන් යෙදෙත්වා කියන උපදේශයයි. මේ සතත ක්‍රියාව කෙනෙකුට අර නිරන්තරයෙන්ම අතරක් නැහැ පියවරක් ගානේ තමන්ගේ භාවනා මානසිකාරයේදීමයි. යම් කිසි විදිහකින් බෝමැලට සෑමලුවට යනවා නම් ඒක සීමාවක් තියෙනවා. ඒ කියන්නේ තාපය හරි ජේතුව හරි යමක් හරි තේරා නම් එතෙන් යන මූල කර්මස්ථානයෙන් ගිහිල්ලා ඒ පූජනීය තැනට ඇතුළෙනකොට බුදුගුණ භාවනාව ගන්නවා. එතින් ඒ වක් පිළිවෙත් ඇඳුම් පිදුම් කරලා ආපසු එනකොට තමත් එතෙන්දී අර නැවතුන තැනදී තමන්ගේ මූල කර්මස්ථානය අදගෙන එනවා. මේ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. එවාගෙම සතේමත් මධ්‍යමා ප්‍රතිපදාවට කෙරෙන්න ඕනේ. වතුර නෑමත් මධ්‍යමා ප්‍රතිපදාවට කෙරෙන්න ඕනේ. ආහාර ගැනීමත් මධ්‍යමා ප්‍රතිපදාවට කෙරෙන්න ඕනේ. හැම දෙයක්ම මධ්‍යමා ප්‍රතිපදාවෙන් හිතෝ කරගෙන යනකොට තමන්ගේ සතිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. එවාගෙම කළ යුතු නොකළ යුතු හරියට පැහැදිලි වෙනවා. කායික පහසුවේරමේ යුතුව කළ හැකි වෙනවා. මානසික සමාධිය හිතේ සංපත් බව දිනු කරගත හැකි වෙනවා. මේක නිසා සරුවක්යන් වහන්සේ තම යතුම අපට දීලා තියෙන වැදගත්ම ප්‍රදේශය තමයි අර අසන්තුත්තිකාත කුසලේසු ධම්මේසු අප්පති වානිකාච සදානත්මි. තමන් කරන කුසල ක්‍රියාවන් පිළිබඳව කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මම බුදුන් යන්දා නේද එකතරයක් බුදුන් යන්දා දැන් ඇති කියලා නවත්තන්නේ දවස් තුන් වේලේ වදිනවා. මම ඉතිපිසෝගතාව දැන් කියවන එකතරයක් අය මොකටද කියලා හිතන්නේ අය කියන්න ඕන. ඒ වාගේ හැම සතුටකදීම ඒවා එකක් නවත් මේ සෑහීමකටපත් නොවේ නැවත නැත එදෙන්තුව. මම උදේ ගත්තම තාම වැදුවා දැන් ඉතින් වෙලාව නැහැ කියලා හිතන්නේ. විනාඩි කීපයක් හරි සමන්නේ දුනා නම් කමතාන් වඩන්නම කියලා එකේ දෙන්න නැතුණා. මේ තරමට හැම වෙලාවෙම අතරක් නැර යෙදීම තමයි බුදුරජාන් වහන්සේ උපදේශය. එතකොට අසන්තුෂ්ඨිතා කියන්නේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. දැන් ඉතින් මම භාවනා කළා ඇති. දැන් ඉතින් මම මේ විදිහේ මේ පිළිවෙත් හේදුන ඇති කියලා හිතන්නේ නැහැ. නැවත 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 යෙදෙනවා. ඒක තමයි අසන්තුෂ්ඨිතා කියලා කියන්නේ. ඒතෝ කලකිරීම නෙමෙයි. ඉතින් අසන්තුෂ්ඨිතා කියන්නේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. නේ ඕරමත්තකේන විශේෂාදිගමේන ඕසානං ආපාදේච වගේ වචනයක් කියවෙනවා. ඒ කියන්නේ සුළු ප්‍රතිඵලයකින් නවතින්න හොඳ නැහැ. සුළු ප්‍රතිඵලයකින් නවතින්න නැත්නම් නිමාව දක්වාම යෙදෙන්න ඕන. අප්පතිවානිතාද ප්‍රධානස්මින් කිවේ තමාගේ මධ්‍යම ප්‍රතිපදාවේ යෙදෙන වීරිය නොනවත්වාම පවත්වාගෙන යන්න ඕන. නනවාක්කා මේ වීරිය පවත්වන්න ඕන. ඉන්ද්‍රිය සංවරය ගැන ඒ වගේම ඉරියව් පැවැත්ම ගැන හැම ක්‍රියාවක් ගැනම යොදන උත්සාහවන්ත කෙලෙස්සාන වීරිය සමව පවත්වන්න ඕන. මේ සමව පවත්වන්නා වීරිය ගැන බුදුරජාණන් වහන්සේ බොහෝම උපදේශ දීලා තියෙනවා අපට. ඒවා අපිට නැවත නැවත කමතාන් උපදෙස් ලබා ගන්න අවස්ථාවලදී ලැබෙනවා ඇති. එනිසා විශේෂයෙන් මේ ධර්ම දේශනාවෙන් අපි පළමු කොට අපේක්ෂා කරන යෙදුනේ භාවනා සමතහන් ගැන විස්තර කිරීම නෙමෙයි, භාවනා කිරීමේ අවශ්‍යතාව හා
ඒ දියුණුවට සමුනා ගැනීම සඳහා උනන්දු කරවීම කියන වචනයයි අපේ මාතෘකාවේ ආරම්භය. ඒක නිසා සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාළා මා පච්චා විප්පතිසාරමෝ අහුවත් අයං වූ අම්හාකං අනුශාසනී. මේ අප විසින් කළ යුතු පිළිවෙත් මඟ හරියට නොකර හිටියා නම් පසුතැවීමක් වෙනවා වෙනමයි. දැන් සමහර විටේ මට තව කල් තියෙනවා මං තව ටිකක් සමා වෙලා මේ කරන්නම් කියලා කල් දැම්මොත් සිදුවෙන්නේ තමාට සමාවුණු සමාධි ලෙඩ වෙනවා. සමාත වෙන බාධාවල් ලෙඩවා. ධර්ම සත්‍ය අඩු වෙනවා. සතිය අඩු වෙනවා. මේ වාගේ අපහසුතාවන්ත පරිබෝධයන්ට මූණ පාන්න සිදුවෙනවා. ඒතකොට කල් දැමීමේදී තමාට අවාසියක් නිසා යහපතක් වන්නේ නැහැ කියන එක සරුවඥන් වාසයේම අර භග්ගේකරත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අඥේන කිච්ඡං ආසප්පං කෝ ජඤ්ඤා මරණං සුවි නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා. තමන්ගේ පිළිවෙත් මඟ අදම සම්පූර්ණ කරගන්න උත්සාහවන්ත වෙන්න. එත ජීවත් වෙනාද නියපරල යනවාද කවුද දන්නේ? බොහෝ සේනාවකි මාර්යාය කැපවීමක් අපට නැත. මේක සරුවඥන් වහන්සේ දේශනා කරන ඉතා වැදගත් අප්‍රමාද උපදේශයක්. එනිසා අතීතන්නාන් වාගමේ නප්පතිකං කිය අනාගතං යදතීතං පහිනන්තං අප්පත්තං ච අනාගතං. අතීතය ගැන ශෝක නොකරන්ඩ, අනාගතය ගැන ආසාවල් නොකරන්ඩ. මහිතාද අතීතයේ ජීවිල අවසානයි, අනාගතේ තා පැමිණේන. පච්චුප්පන්නන්ත යෝ ධම්මං තත්ව තත්ව විපස්සති. මේ අද කාලේ අද දවසේ මේ මොහොතේදී ඒ ඡේදයේ විපස්සනා කරනවා. අසංහීරං අසංකුප්පං සංවිද්වා මනුබ්‍රූහයේ. අසංහීරං කිසිම දෙයක ඇලෙන්නේ නැතුව, අසංකුප්පං කිසිම දෙයක ගැටෙන්නේ නැතුව, සංවිද්වා ඒ වර්තමාන අරමුණ නුවණින් තේරුම්ගෙන, නුවණින් වසහාගෙන, නුවණින් අරමුණු කරගෙන ඉහෙදෙන්නේ, මේ වඩන්න, එහි බෝධිපවාක්කාරමයන් දියුණු කරගන්න කියන එක උන්වහන්සේ දේශනා කොට වදාළා. මෙන්න මේක නිසා අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනත් සරුවඥන් වහන්සේලාට වඩා ඉතා කෙටි කාලයකදී, 45 වසරක් තරම් කෙටි කාලයකදී, අවුරුදු 20,000, 30,000, 40,000, 50,000 සමහර ලක්ෂය දක්වා වැඩි හිටියේ සරුවඥන් වහන්සේලාට වඩා විහිසිලා අපෙන්ෙන් මේ උත්තරීතර අනුශාසනා මාර්ගය දේශනා කොට වදාරා තිබෙනවා. ඒක නිසායි මේ සරුවඥන් වහන්සේගේ අසීමිත මහා කරුණාවේ ප්‍රතිඵලය නෙලා ගැනීම පිණිස අප විසින් ලබා ගන්නා වූ, ලබා ගත්තා වූ මේ ශ්‍රේෂ්ඨ වූ සම්බුද්ධ ශාසන සායාදය වෙන සීල සම්ප්‍රදායේ පිහිටා සමාධි සම්ප්‍රදායමෙන් වැඩමින් අප්‍රමාදව සමතිස්සනා භාවනාවේ යෙදෙමින් අපේ ජීවිතයේ මුළු ජීවිතයේම බුද්ධ පූජාවක් බවට සමුනවල කටයුතු කරගන්න අපි උත්සාහවන්ත වෙනවා නම් අපේ සරුවඥන් වහන්සේට කරන උසස්ම පූජාවක් අපි කළා වෙනවා. සරුවඥන් වහන්සේ පින්නවන් ඇඳේ වැඩේ ඉඳගෙනත් අනදමා හිමියන් වහන්සේ අමසා දේශනා කොට වදාළ ලෙසේ යෝ හෝ ආනන්ද භික්ඛූ වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ විහෙරති සාමේච ප්‍රතිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේච පූජේති පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. ආනන්දය, මේ සදවලවෙන් ආපු, දසදහසක් වලින් ආපු දෙවියන් බ්‍රහ්මයන් වගුරුවන මේ මල් පූජාවක්, සුවඳ පූජාව, සූර්ය පූජාව, මේවා නෙමෙයි සරුවඥන් වහන්සේට කළ යුතු පූජාව. යම්කිසි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධයෙක් තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා ධම්මානුධම්ම ප්‍රතිපදා කියන නවලෝකර ධර්මයට උපකාරී වෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ යෙදෙනවා නම් සාමීච ප්‍රතිපන්නෝ කියන බුදු පසේබුදු මහ රහතන් වහන්සේ ගමන්ගත් මේ අනුඥාත මාර්ගය යෙදෙනවා නම් අනුධම්මචාරී ඒ මඟඵල නිවනට අනුව පවත්නා වූ ධර්මයේ හැසිරෙනවා නම් සෝ තථාගතං සක්කරෝති. ඒ තැනැත්තා තමයි සරුවඥන් වහන්සේට සත්කාර කළා වෙන්නේ, ගරු කරෝති ගෞරව කළා වෙන්නේ, මානේති බුහුමං කළා වෙන්නේ, පූජේති පූජා කළා වෙන්නේ, පරමාය පූජා ප්‍රතිපත්ති පූජාද පරමෝ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කළා වෙන්නේ තැනැත්තා කියන එක
චරවාක්යන් වහන්සේම සූත්‍ර පාඨයෙන් අනද මාහිමියන් වහන්සේ අමතා දේශනා කොට වදාළා. ඒ නිසා අපේ සරුවක්යන් වහන්සේ අප වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් විශ්‍යාසංඛ්‍ය කල්පලක්ෂයක්වත් උත්සාහයට අපේ නියම පූජාව කරනු කැමති නම් අප විසින් කළ යුතු වන්නේ අපේ චිත්ත සංස්කාරන තුළ ලෝභ දෝෂ මෝහාදී උපක්ලේශයන් එවාගෙම අර කෝධුපනා මක්කපලාස ඉස්සාමච්චරිය මායාකාටේ සම්බසාරම මානාතිමාන මද ප්‍රමාද කියන්නේ මේ උපක්ලේශයන්ට යටපත් නොවි සතර සංවර සීලයේ මනමින් ආරක්ෂා කරගෙන ගුරු උපදේශ අසු ඇතුවම ගුරුවරයන්ගේ බහත නියමයේ පරිපදෙමින්ම තමන්ගේ සමත භාවනා විපස්සනා භාවනාව යෙදෙනවා නම් ඒකාන්තයෙන් අපේ චිත්ත සංකාන තුල බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා, සතිපට්ඨාන හතර වැඩෙනවා, සම්‍යක්ප්‍රදං වීර්ය හතර වැඩෙනවා, ඉන්ද්‍රිපා ධර්ම හතර වැඩෙනවා, ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා, බල ධර්ම පහ වැඩෙනවා, බොද්ධංගාත වැඩෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. ඒවා යම් පමණ අපේ සංකාන තුල වැඩුණා නම් ඒ තරමට අපට අර විසුද්ධි හත පිරීගෙන යනවා. සීල විසුද්ධිය නිසා චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය නිසා දිට්ඨි විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය නිසා සංකා විතරණ විසුද්ධිය, සංකා විතරණ විසුද්ධිය නිසා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නිසා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේ ලෞකික විසුද්ධි හය අනුපිළිවෙලින් එකින් එකට ප්‍රත්‍ය වේලා දිනු වේලා විසුද්ධ වේලා ගිහින් ඥාන දර්ශන විසුද්ධියේ කියන සෝතාපට්ටි සකදාගාම අනාගාම අරහත කියන මේ මාර්ගඵල ප්‍රතිලාභයෙන් අපේ ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරගෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ආර්ය සත්‍ය හතර සාක්ෂාත් කරගෙන ආબોධ කරගෙන 1500ක් පමණ වූ මේ කෙලෙස් මල අනුපිළිවෙලින් සතර මඟ නොවනින් අනුපිළිවෙලින්ම නැසමින් ගිහිල්ලා අරහත්ය සාක්ෂාත් වීමේදී සකල ක්ලේශයන්ගෙන් අතුමිදුනා වූ අර්ථ ලෝක ධර්මයෙන් නැත කම්පා නොවන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සෝපායාසාදී අනන්ත දුක්ඛෙන් සදා අතුමිදුනා වූ අපුනර්භව සංඛ්‍යාත වූ සතර යෝනියෙන් අතුමිදුනු පංච ගතියෙන් අතුමිදුනු එවාගෙන සප්ත විඥානස්කිතයෙන් අතුමිදුනු නව සත්තාවාසයෙන් අතුමිදුනු ත්‍රිවිධ මහා භවයෙන් අතිමිදුණු සදාකාලික සැපැති අජරාමර සාන්ත අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මේ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කළේ උත්තරීතර පූජාව මේ ප්‍රතිපත්ති පූජාවයි. ඒ ප්‍රතිපත්ති පූජා පිළියම පිණිස නිම ආරණ්‍ය සේනාසනේ සංඝ පිරිස සහ උපාසක මහතුරුපිය විලා සිටින්නේ. එල සුදුසු කමඨාන් උපදේශ දෙන මාර්ගෝපදේශනේ දක්වන කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩි ඉන්නවා. ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් හරියටම අනුගමනය කරමින් තම තමාගේ ශක්ති ප්‍රමාණය මධ්‍යමා ප්‍රතිපදාවට අනුව යොමු කරමින් මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපි මේ ලබාගත් බුද්ධෝත්පාද කාලයේදී මනුෂ්‍ය ජීවිතයේදී ක්ෂණ සම්පත්තියේදී සතුන් පරිද්දේදී කල්යාණ මිත්‍ර ඇසුරේදී සද්ධර්ම ශ්‍රවණයේදී ලැබී උත්තරීතර ප්‍රතිඵලය වෙන මේ ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල දක්වාපට යාගන්න ලැබෙනවා ලැබෙනාමයි. එනිසා මේ තුන් භාවනා වැඩසටහනේ ආරම්භයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ඊළඟට මහා රහතන් වහන්සේලා, ඊළඟට ආර්යයන් වහන්සේලා, ඊළඟට උරිය ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේලා මෙහෙම කර්මස්ථාන ආචාර්ය උත්තමයන් අනුපිළිවෙලින් ඇවිල්ලා මෑත භාග්‍යාපත පුරුමරත පාව චිත්තල පබත භාවනා මධ්‍යස්ථානාධිපති මාහිමියන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ උඩ මෙවතු වැඩසටහන පැවැත්වෙනවා. ඊට කලින් අපේ පූජනීය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් ලැබුණු උත්තරීතර සතුපදේශයන් අපට මහෝපකාරී වුණ ඒ පූජනීය පාවචාද ස්වාමින් වහන්සේ මේ ශ්‍රී ලංකාවට කීපවරක් වැඩම කරලා මේ ස්ථානයේ කීප සැරයක් වැඩ ඉඳලා පසුගිය වාර්ෂික තවදා වැඩ ඉඳලා විශාල ආදර්ශයක් අපි හැම දෙනාට දුන්න ඒ මාහිමියන් වහන්සේට වැඳ නමස්කාර කරමින් ඒ භාවනා කමඨාන් පිළිවෙත ගෞරවයෙන් දෝස් මුදුනින් පිළිගනිමින් ඒ කාමෝ පිළිවෙත් පුරමින් අපි මේ සසුන් පිළිවෙත් කිරීමට අධිෂ්ඨාන සබා ගන්න. මේ සසුන් පිළිවෙත් කිරීමෙන් අපේ අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරයේ විඳා වූ ජාත්‍යාගයේ සංසාර දුක් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණේ කෙටි කරමින්
ආර්ය සත්‍ය අවබෝධයේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණේ සමීප වෙමින් ගමන් කොට මතු ප්‍රාර්ථනීය උතුම් බෝධි ඥානයකින් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය සාක්ෂාත් කර ගනිමින් අවබෝධ කර ගනිමින් බුදුපාසේ බුදුමහරහතුන් වහන්සේ සදාකාලිකව නිමි සැනසේ වදාළේ අජරාමර සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සුව සාක්ෂාත් කර ගන්නට ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදය අප සැමට ලැබේවා වැඩේවා ආශා ප්‍රාර්ථනා සබා ගන්නවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. බුද්ධෝපස්ථාන පවත්වා සංවර සීලීව සමාප්‍රාප්තිර සමාධිනාසේ මේ දහම් කතාද සවන් දීමෙන් හා අප විසින් ඒ ධර්මද කතා පැවැත්වීමෙන් දෙපාර්ශ්වය විසින් සිදු කරගත් සීල කුසල සම්භාරය අපි සිනු දෙනාට මහත්ඵල මහානිසංස වේ. දෙලොව ජයගෙන ප්‍රතු බෝධීන් සාන්ති නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබාලනවා.